ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාල හැමෝටම සුබම සුබ දවසක් ගන්ත ගැටළු 100ක් පාඩම් මාලාවේ 66 වන ගැටළුවයි අද ඔයාලට කියා දෙන්න මේ සූදානම් වන්නේ එහෙමනම් බලමු පුතේ අද ලැබෙන ගැටළුව කුමක්ද කියලා වේලාව විනාඩි 40ක් වැඩියෙන් පෙන්වන මෙම ඔරලෝසුවේ දැන් වේලාව පෙරවරු 10:10 නම් සැබෑ වේලාව කීයද ආදරණීය දුවේ පුතේ ඔරලෝසු සම්බන්ධ ගැටලුවක් ශිෂ්‍යත් විභාගයට ලැබෙන්න පුළුවන්. එමනම් මෙවැනි ඔරලෝසු සම්බන්ධ පුතේ ගැටලුවක් ශිෂ්‍යත් විභාගයේ ලැබුණොත් ඔයා කොහොමද විසඳන්නේ? එමනම් අද ඔයාලට මම කියා දෙනවා මෙවැනි ගැටලුවක් විසඳන සරල ක්‍රමයක්. අපිම නම් බලමු මොකද්ද මේ සරල ක්‍රමය කියලා. ආදරණීය දුවේ පුතේ මෙවැනි ගැටලු විසඳන්න කලින් ඔයා මෙන්න මේ කාරණා දෙක හොඳින් මතකයේ තබා ගන්න ඕනේ. මොකද්ද පළවෙනි කාරණේ පුතේ? ගැටලුවේ දීලා තියෙනවා නම් වෙලාව වැඩි කියලා ඔයා අනිවාර්යෙන් පුතේ උත්තරේ හොයනකොට අඩු කරලායි උත්තරේ හොයන්න ඕනේ. එහෙමනම් ඔය කාරණේ හොඳින් මතකයේ තබා ගන්න පුතේ. දීලා තියෙන ගැටලුවේ වෙලාව වැඩි කියලා දීලා තිබුණොත් ඔයා උත්තරේ හොයා ගන්න ඕනේ අඩු කරලායි. ඊළඟට දෙවෙනි කාරණේ දීලා තින පුතේ ගැටලුවේ වේලාව අඩුයි කියලා දීලා තිබුණොත් ඔයා උත්තරේ හොයා ගන්න ඕනේ එකතු කරලා. එහෙමනම් හොඳින් මතක තියාගන්න පුතේ දෙවෙනි කාරණය දීලා තියෙන ගැටලුවේ වේලාව අඩුයි කියලා කිව්වොත් එහෙම ඔයා උත්තරේ හොයා ගන්න ඕනේ එකතු කරලායි. එහෙමනම් මේ කාරණා දෙක පුතේ ගොඩාක් වැදගත්. ඔයා හොඳින් මතකයේ තබාගෙන අපිම නම් යමු ගැටලුව විසඳන්න. එහෙමනම් බලන්න පුතේ දීලා තිබුණ ගැටලුව වේලාව විනාඩි 40ක් වැඩි නම් ඔන්න පුතේ ගැටලුවේ දීලා තියෙනවා වැඩි කියලා. එහෙමනම් මේ බලන්න වැඩි කියලා දීලා තිබුණොත් පුතේ මතකද ඔයාට පළමු කාරණය වැඩි කියලා දීලා තිබුණොත් පුතේ උත්තරේ හොයා ගන්න ඕනේ අඩු කරලායි. එහෙමනම් අපි ගැටලුව විසඳමු අඩු කිරීම කරලා. එහෙමනම් දැන් බලන්න පුතේ දීලා තියෙන වේලාව තමයි පෙරවරු 10යි 10යි කියලා. එහෙමනම් අපි එක ලියාගමු 10යි 10යි. එහෙමනම් ගැටලුවේ දීලා තිනවා පුතේ විනාඩි 40ක් වැඩි කියලා. එමනම් විනාඩි 40 මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. එහෙමනම් දැන් අපි අඩු කිරීම කරමු. දැන් බලන්න පුතේ අඩු කිරීම කරනකොට මේ පැත්තේ මිනිත්තු. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මිනිත්තු 10ෙන් මේ මිනිත්තු 40 අඩු කරන එකයි. හැබැයි පුතේ ගැටලුවක් තියෙනවානේ. උඩ ඉන්නේ 10 යට ඉන්නේ 40 කුඩා සංඛ්‍යාවකින් කොහොමද විශාල සංඛ්‍යාවක් අඩු කරන්නේ? එහෙම කරන්න බෑනේ. එහෙමනම් අපි ඊළඟට මොකද කරන්න ඕනේ පුතේ? මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්න වෙනවා. ඒක විශේෂ සිද්ධියක්. හැබැයි පුතේ මේ පැත්තේ ඉන්නේ පැය. එහෙමනම් අපිට ඉල්ල ගන්න වෙන්නේ මිනිත්තු පැත්තට පැය වලින් එකක්. එහෙමනම් අපි ඉල්ල ගමු මෙන්න මේ විදියට පැය එකක් ඉල්ල ගමු. හැබැයි පුතේ මේ පැත්තෙන් පැය එකක් ඉල්ල ගන්නකොට මේ පැත්තට යන්නේ කීයක්ද? 60ක්. ඒකට හේතුව තමයි පැය එකක් සමානයි මිනිත්තු 60කට. එහෙමනම් පුතේ මේ පැත්තෙන් පැය එකක් ඉල්ල ගන්නවා කියන්නේ මේ පැත්තට මිනිත්තු 60ක් ලැබෙනවා කියන එකයි. දැන් එහෙමනම් මේ පැත්ත පුතේ දැන් බලන්න 10 නෙමෙයි ඉන්නේ. දැන් ඉතින් ඉන්නේ කීයද? 10න් එකක් අඩු කරාම දැන් ඉතින් ඉතිරි වෙන්නේ 9. දැන් බලන්න පුතේ මිනිත්තු පැත්ත මේ පැත්ත 10ට මේ 60 එකතු කරගමු. 10 60 එකතු කරාම කීයද? 70යි. ඔන්න පුතේ දැන් අපිට පුළුවන් ගැටලුව අඩු කරන්න. මිනිත්තු 70න් මිනිත්තු 40ක් අඩු කරන්න පුළුවන්. 70න් 40ක් අඩු කරාම කීයද? මිනිත්තු 40යි. පැය පැත්තේ ඉන්නේ 9. 9න් පුතේ අඩු කරන්න කෙනෙක් නැති නිසා උත්තරේ 9මයි. ඔන්න පුතේ අපිට උත්තරේ හම්බුණා. එහෙමනම් මේ ඔරලෝසුවේ සැබෑ වේලාව කීයද? පෙරවරු 9:30යි. ඔන්න ওই විදිහට පුතේ මෙවැනි ගැටලුවක් ලේසියෙන් විසඳන්න පුළුවන්. අපිම නම් බලමු තවත් මෙවැනි මාකාරයේ ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා. මේ බලන්න පුතේ දීලා තියෙන ගැටලුව තමයි වේලාව විනාඩි 55ක් අඩුවෙන් පෙන්වන මෙමොරලෝස්වේ දැන් වේලාව පෙරවරු 8:21 නම් සැබෑ වේලාව කීයද? අපිම නම් පුතේ මේ ගැටලුවත් විසඳමු අපේ ක්‍රමය පාවිච්චි කරලා. වාට මතකද පුතේ දෙවනි කාරණය මෙමොරලෝස්වේ දීලා තියෙන්නේ විනාඩි 55ක් අඩුවෙන් කියලා. එමනම් අඩුවෙන් කියලා පුතේ දීලා තිබුණොත් දෙවෙනි කාරණේ මතක් කරන්න මොකද්ද කරන්න ඕනේ පුතේ? උත්තරේ හොයනකොට එකතු කරන්න ඕනේ. එහෙමනම් අපි එකතු කරලා
उत्तरे होगा एवना पुते वेला तीन पेरवर अटाई विसी काय के अभी मना लिया अटाई विसी काय के मेन मेवी दी हटे दंबल पुते और दील तीन विनाड़ी पनास्पहाक अड़ू की मेती एमना विनाड़ पनास्पहाक मुकत करोने एकतु कर गांडोने एमना पिकतु करमु दंबल पुते मिनित्तु पैते विसी की याटिंग इनो मिनित्तु पनास्पहाई की एमना विसी का पनास्पहाई कतु कराम की यद हेत्तहाय दंगोया हुंदी मताक करला बलन्न पुते मिनित्तु पैते हेत्तहायक तियान्न पुलुवन्द बहने मिनित्तु पैते पुते उपरिम तियान्न पुलुवन् अपिट हेटट अडुवेन विताराय ए कियान्नी हेट हो हेटट वैडियन आवत पुते अनिवार्यम अपि एतनिन हेटक इवत करन्न ओने मुकद मेक एतुले इन्नवा पुते पैयक मिनित्तु हेटक तियनवा कियान्नी पैयक इन्नवा एहेमनम अपि आव मेतनिन अयिन करगन्न ओने एहेमनम 76 अपि अयिन करन पुते मिनित्तु हेटक 76 हेटक अडु करहाम कियेद 16 एहेमनम मिनित्तु पैत्ते पुते दान्न पुलुवन् अपिट दासे के लापी हमने मेने में विधियाँ दासे तनिंदा गमु हर इलागट दंग आपी इवात करपु मिनित्तु हैटा पुते मुकदकराने इवात करपु मिनित्तु हैटा आपी टारांग्यां देवेनुआ पुते पै पैत्तट में बलान को मेने में विधियाँ इवात करपु मिनित्तु हैटा आपी आरांग्यानुआ पै पैत्तट वाड़ा माथकने मिनित्तु हैटा कियाने पै वोलीन एकाक हमने मिनित्तु हैटा पै पैत्र यानकोट पुते एकाक बावट पात्तेनवा ने बलाने मेन्न मे विधियट एकाक बावट पात्तेनवा दैन अपिट पुलुवन् एकाई अटाई पुते एकतु करन्न एकाई अटाई एकतु करहाम कियेद नवयाई ओन्न ओय विधियट पुते अपिट पुलुवन् उत्तरे होयागन्न ओया होंदिन मतके तियागन्न मिनित्तु पैत्त किसिम वेलावक पुते हैट हो हैटट वैडियेन तियान्न बै එහෙම ලැබුණොත් අනිවාර්යෙන් පුතේ 60ක් අඩු කරලායි මෙතන දාන්න ඕනේ. ඒ කාරණයක් හොඳින් මතකයේ තබා ගන්න. එහෙමනම් පුතේ දැන් අපට උත්තරේ ලැබිලා ඉවරයි. එහෙමනම් සැබෑ වේලාව කීයද? පෙරවරු 9:16යි. මෙන්න මේ විදිහට පුතේ අපිට පුළුවන් ලේසියෙන් මේ ගැටලුව විසඳන්න. එහෙමනම් මං හිතනවා ඔයාලා හැමෝටම කියා දුන්නු කෙටි ක්‍රමය හොඳින් පැහැදිලි වුණා කියලා. එහෙමනම් කෙටි ක්‍රමයක් හොඳින් මතකයේ තබාගෙන මෙන්න මේ පුංචි අභ්‍යාසය පුතේ සම්පූර්ණ කරලා ඔයාලගේ ආදරණීය දෙමව්පියලව බලව ගන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් දවසක ගන්ත ගැල්ලුවකින් හමුණතෙක් ඔයාල හැමෝටම සුබම සුබ දවසක්. ආයිබෝවන්.